රසම රසට ගමේ විදිහට හදන ඇඹරැල්ලා මාළුවට ඔයාලත් ආස ඇති නේද? එහෙනම් අද අපි ඒ වගේ ඇඹරැල්ලා මාළුවක් හදමු. රසතම උයා ගන්න හැටි හරියටම බලා ගන්න නම් වීඩියෝ ස්කිප් නොකර මුල ඉඳන් අගටම බලන්න ඕනේ හොඳේ. වැඩි කතා නැතුව අපි යමු මගේ චන්දි කුකින් හට් එකට. මම ඔයාලාට පියවරෙන් පියවර කියා දෙන්න. මං අද ඇඹරැල්ලා මාළුව හදන්න ඇඹරැල්ලා කිලෝකට ටිකක් වැඩියෙන් ගත්තා. ගෙඩි 12ක්ම තිබුණා. ගෙඩි දෙකක්ම ඉදිලා තිබුණ නිසා ඒ දෙක නම් දැන් මමයි මහත්තයයි කෑවා. ඒවනම් හරි රසයි. ඔයාලා දන්නවනේ ඇඹරැල්ලා ඉදුනහම රසවත් පළතුරක් විදිහටත් කන්න පුළුවන් බව. ඒත් අද වීඩියෝවෙන් පෙන්වන්නේ රසට මාළුවක් විදිහට ඇඹරැල්ලා ගමේ විදිහට හරියටම හදා ගන්න හැටි. ඉස්සෙල්ලාම මං ඇඹරැල්ලා ටික මේ විදිහට පොතු අරගත්තා. සමහර අය නම් ඇඹරැල්ලා ටික තම්බලා පොතු අරලා කපා ගන්නවා. සමහර අය කෑලි කපලා පොතු මේ තම්බලා පොතු අරලා ගන්නවා. ඉතින් මම නම් ගත්තේ ඉස්සෙල්ලාම පොතු අරලා තමයි ඔයාලා කැමති විදිහකට ගන්න. ඒ ගොඩක් වෙලාවට පොඩි ඇඹරැල්ලා ගෙඩි තියෙනවා නම් තමයි තම්බලා ගන්නෙ අර පොතු ගහන්න අමාරු නිසා. මේ තියන්නේ මං එහෙම තම්බන්නේ නැතිව පොතු අරගෙන හතරට කපාගත්ත ඇඹරැල්ල ටික. මම මේ ටික හොඳට හොදලා අරගෙනයි තියෙන්නේ. ඒ වගේම මං අර ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ තම්බලා ගන්නවා කියලා ගෙඩිය පිටින්, එහෙම නැත්නම් හතරට කපලා ගන්නවා කියලා. ඒ ගොඩාක් වෙලාවට එහෙම ගන්නෙ සාමාන්‍යයෙන් දානකෙවල 100කට 200කට ඇඹරැල්ල මාළු වෙනකොට ඒගොල්ලන්ට අමාරුයිනේ පොතු ඇර ඇර ඉන්න. ඒ හින්දා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ තම්බලා අරගෙන කපලා ගන්නවා පොතු ඇරලා. ඉතින් අපි මේ වගේ කිලෝ එකකින් දෙකකින් හදා ගන්නවා නම් අපිට මේ වගේ පොතු ඇරලා කපලා හදා ගන්න පුළුවන්. මේ අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්තුව ඩිස්ක්‍රිප්ෂන් එකේ නොත් ඔයාලට හිමින් සැරේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මම මේ අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්තුවේ තියෙන දේවල් ටිකත් ලැහැස්ති කරගත්තා. ලූණු ටික මම කපාගෙන තියෙනවා. මිරිස් කරල් හතරක් ඒකත් කපාගෙන තියෙනවා. කරපිංචරම් පාරම් තියෙනවා. ඒ වගේම මම මෙතන කර්දමුංගු කරාපිනේට කුරුදු පොත්තු කියන දේවල් අරගෙන තලාගෙන තියෙනවා. මෙතන මම අරන් තියෙනවා කර්දමුංගු කරල් තුනකුත් කරාපිනේට තුනකුත් කුරුදු පොත්තු ටිකකුත්. ඒ ටික මම හොඳින් තලාගෙන තියෙනවා. ඒ වගේම මම ඔයාලට කියන්න ඕනේ මං ගෙදර හදාගත්ත බදපු තුන පහ කුඩු තමයි මේ අරගෙන තියෙන්නේ. මේ බලන්න මං හොඳට ගෙදර හදලා හදාගත්ත තුන පහ කුඩු බදලා හදාගත්ත. ඉතින් මේකට මං හොඳට කර්දමුංගු කරාපුලටි දාලා තියෙන නිසායි මං ඒ වගේ මේ තුනක් වගේ ගත්තේ. ඔයාලා ගන්නවා නම් ගෙදර බදලා හදාගත්ත තුන පහ කුඩු ගන්න නැතුව කඩෙන් ගන්න ඒවනම් ගන්න. කර්දමුංගු කරල් හයක් විතරයි, කරාබු නැටි හයක් විතරයි, කුරුඳු පොතු කෑල්ලකුයි ගන්න. ඒ වගේම මෙතන මං සුදු ලුණු බික් හතරක් තලාගෙන තියෙනවා. අපි දැන් ඊළඟට මේ ඇඹරැල්ල මාළුව හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි ඇතිලියක් මේ වගේ ලිපේ තියලා ලිප ඕන් කරලා ඇතිලියක් ගන්නකොට ඔයගොල්ලෝ මැටි ඇතිලියක් වගේ එකක් ගන්න. මොකද ඇඹරැල්ල ඇඹුල් නිසා මේ ඇලුමිනියම් ඇතිලිවල ගන්න එපා. මේ වගේ තෙල් ටිකක් දාගන්න. මේ පොල් තෙල් ටිකක් දාගන්න. ඇඹරැල්ල මාළුවට තෙල් ටිකක් ලිපේ තියලා තෙලට දාලා ගත්තාම තමයි රස. සමහර අය නම් ඉතින් පහේ ඔක්කොම එකට දාලා ඇඹරැල්ල මාළුව ලිපේ තියෙනවා තෙල් කන්න හොඳ නැති අය හිමත් හදා ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් රස ටිකක් නම් අඩුයි. දැන් මේ වැඩි ගින්දරේ තියෙන්නේ. දැන් තෙල් ටික රත් වෙලා ඇති. අපි ඉස්සෙල්ලාම මේ තලාගත්ත සුදු ලුණු බික් හතර දාගමු. ඊට පස්සේ මේ රම්ප කෑල්ල මං මේ කරපිංච කිරි තුනක් ගත්ත මේ කරපිංච ටික. ඒකටම මේ රතු ලුණු ගෙඩියත් එකතු කරගන්න. ඕගොල්ලෝ රතු ලුණු හරි රතු ලුණු හරි ගන්න. රතු ලුණු ගෙඩි ගන්නවා නම් ගෙඩි හතක් විතර ගන්න. මම මේ සාමාන්‍ය සයිස් රතු ලුණු ගෙඩියක් තමයි ගත්තේ. මේකටම අම්මිරිස් ටිකක් එකතු කරගන්න. මෙතන අම්මිරිස් කරල් හතරක් තියෙනවා. මම අම්මිරිස් කරල් පොඩි නිසායි හතරක් ගත්තේ. ඔයගොල්ලෝ අර ලොකු වගේ අම්මිරිස් කරල් තියෙනවා නම් දෙකක් ගත්තත් ඇති. පොඩි කරල් නිසා තමයි මම හතරක් ගත්තේ. මේ වගේ බැද ගන්න ටිකක්.
දැන් අපි මේ අබ ටික දාගමු මම මෙතන අබ තේ හැඳි කාලක් අරන් තියෙනවා දැන් අපි ලාරන්වන් පැහැවෙනකොට තමයි මේ අබ ටික දාගත්තේ අපි ඊට පස්සේ මේ කරදමුංගු කරාබුලට කුරුඳු පොතු ටික දාගමු මෙතන මම අරන් තියෙනවා කරදමුංගු කරල් 3යි කරාබුලට 3යි කුරුඳු පොතු කැබැල්ලකුයි ඒ ටික අරන් තලාගෙන තියෙන්නේ දැන් අපි ඊළඟට මේ සීනි ටික දාගමු සීනි මං අරගෙන තියෙනවා සීනි මේස හැඳි 3ක් පුරෝලා අපි මේ සීනි දාගන්න ඇම්බරල් වල ටිකක් ඇඹුල් රහක් තියෙනවා ඒ ඇඹුල් රහ නැති වෙන්න අපි මේ තෙල් එකට දැන් මේ සීනි ටික දාගත්තේ මේ එහෙම දැම්මහම ලස්සන පාටක් එනවා සීනි කර වුණාම එන පාට ඒකයි එහෙම දාගත්තේ ඇම්බරල් මාළුවත් හරි ලස්සනයි එතකොට මේක ටිකක් තියෙන්න ඇරලා අපි ඊළඟට දාගන්නව දාගමු මෙතන මිරිස් කුඩු තේ හැඳි 3ක් තියෙනවා ඒකත් අපි දාගමු 3 පහ කුඩු තේ හැඳි 1ක් තියෙනවා ඒකත් දාගමු දාගෙන අමු 3 පහ කුඩු ඒක එහෙම දාලා අපි ඊළඟට මේ වතුර ටිකක් දාගමු බදපුඩු හාල් ස්වල්පයකුත් දාගන්න මෙතන කහ කුඩු තේ හැඳි භාගයක් අරගෙන තියෙනවා ඒකත් දාගන්න ගම්බිරිස් තේ හැඳි එකක් දාලා තියෙනවා ඒකත් දාගන්න මෙතන තියෙනවා බදපු 3 5 කුඩු තේ හැඳි 3ක් විතර මං අරන් තියෙනවා පුරෝලා ඒක හැමම දාගන්න මේ ලුණු ටිකක් දාගෙන ලුණු ටිකක් වෙන්න දාගන්න මදි වුණොත් ආයි දාන්න බලාගෙන අපි තව වතුර ටිකක් එකතු කළා මේ ඇඹරැල්ල ටික එකතු කරගමු මේකට තව වතුර මදි අපි තව වතුර ටිකක් එකතු කරගමු මොකද මේ ඇඹරැල්ල වලට වැඩිය චුට්ටක් උඩින් හිටින්න වතුර තියා ගන්න ඕනේ සමහර අය මේකට කිරි දා ගන්නවා කැමති අයට කිරි දා ගන්නත් පුළුවන් ඒ වුණාට ඔයාලා උයලා බලන්න මේ වතුර ටිකක් දාලා මෙහෙම ඇඹරැල්ල මාළු උයා ගත්තාම හරිම රසයි ඔයාලා එහෙමත් උයලා බලන්න සමහර අය මේ වතුර වෙනුවට මිටි කිරි සහ දිය කිරි දා ගන්නවා දැන් අපි මේ ඇඹරැල්ල මාළුව වහලා උයා ගමු ඕගොල්ලෝ ගින්දර තියනකොට වැඩි ගින්දරේ තියන්නත් එපා අඩුම ගින්දරේ තියන්නත් එපා සාමාන්‍ය ගින්දරේ තියලා උයා ගන්න අපි ඉස්සෙල්ලා ටෙම්පරා දුකරේ ටිකක් වැඩි ගින්දරේ ඊට පස්සේ මං ගින්දර අඩු කරගත්ත දැන් සාමාන්‍ය ගින්දරේ තමයි මං ලිප තියලා තියෙන්නේ දැන් විනාඩි 7ක් විතර ගියා අපි බලමු ලස්සන පාටක් තියෙනවානේ දැන් ඉතින් මේ අපි චුට්ටක් ලුණු බලමු ලුණුයි මේ පැණි රසයි බලමු මං හිතනවා තව ලුණු චුට්ටක් ආව නම් හොඳයි කියලා මම මේ වගේ ලුණු චුට්ටක් තව එකතු කරගන්නවා පැණි රස නම් ඇති හොඳට පැණි රසක් තියෙනවා අපි මේ වගේ හදාගමු ඉතින් මම මේ හදපු වීඩියෝ එකට ඔයගොල්ලෝ ආසයි නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා අපි තව ටිකක් වහලා තියමු තැම්බෙන්න අඩුම ගින්දරේ තැම්බෙන්න තියන්න මොකද එහෙම නැති වුණොත් මේ ඇඹරැල්ල කෑලි හොඳට තැම්බෙන්නේ නැහැ එකයි ඕගොල්ලෝ මෙහෙම වහලා තියලා ගින්දර දැන් අඩු කරන්න හොඳටම මොකද එහෙම නැති වුණොත් කෑලි තැම්බෙන්නේ නැහැ ගින්දර හොඳටම අඩු කළා අඩු ගින්දරේ තියලා තියන්න අපි දැන් බලමු දැන් විනාඩි 20ක් ගිහිලා තියෙනවා අපි ලිපේ තිබ්බ වෙලාව ඉඳලා දැන් ඇඹරැල්ල ටිකක් තැඹිලා තියෙන්නේ ඕගොල්ලෝ මේ සීනි දාගන්නකොට පැන්ටසට ටිකක් වැඩියෙන් කැමති අය තව සීනි ටිකක් දාගන්න මම දැන් මේ සෑනි 3යි පුරෝලා ඉතින් මේ මයිගානට නම් මේ ඇති කියලා මට හිතෙනවා මේ මගේ රසට අනුව ඔයාලට වමනා නම් ඕගොල්ලෝ තව ටිකක් දාගන්න බලන්න ලස්සනට පාටක් තියෙනවා මේ හරිම සුවඳක් එනවා හරිම සුවඳයි ඔගොල්ලොත් මේ වගේ හදාගන්න හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මාව subscribe කරලා නැති අය subscribe කරන්නත් අමතක කරන්න එපා
අපි මෙහෙම තව ටිකක් වෙලා වහලා තියමු දැන් ගින්දර චුට්ටක් වැඩි කරගන්න මොකද මේ මේ ඇත්තම උයන එකේදී අපි මේක වහගන්න අපි උයන එකේදී දැනගත යුතුම දෙයක් තමයි ගින්දර පාලනය කර ගැනීම ගින්දර පාලනය කර ගැනීමෙන් තමයි අපිට රසවලට මේ කරි එකක් හදාගන්න පුළුවන් වෙන්නේ දැන් මේ මේ මම ගින්දර ටිකක් වැඩි කරගන්න කියලා කිව්වේ මේ දැන් ඇඹරැල්ල කෑලි තැඹිලා ඇති එතකොට මේ ගින්දර චුට්ටක් වැඩි කරගත්තාම ඉස්ම ගතිය ඉක්මනින් අඩු වෙනවා එතකොට අපිට කරි එක ඉක්මනින් බා ගන්න පුළුවන් දැන් ඇඹරැල්ල කෑලි තැඹිලා ඇති හින්දා මම ගින්දර චුට්ටක් වැඩි කරගත්තා ඒත් එහෙම තියලා අපි පොඩ්ඩක් මෙහෙම තව විනාඩි දෙක තුනකින් ආයි බලමු තව විනාඩි තුනක් විතර ගියා අපි ආයි බලමු දැන් හොඳ තික්ගතියට තියෙනවා ඕගොල්ලෝ මේ ඉන්දියාප්ප වගේ පාන් වගේ කනවා නම් ටිකක් හොදි ගතිය තියෙන්න බා ගන්න බත් කනවා නම් චුට්ටක් හොදි ගතිය අඩු වෙන්න තියා ගන්න දැන් මේ 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 ගානට මං හිතනවා ඇති කියලා මේ කරි එක ඉදිලා මේ ඇඹරැල්ල කරි එක හරිම රසයි බත් කන්න මේ බත් කන්න පාන් කන්න ඉන්දියාප්ප කන්න ඔගොල්ලෝ පාන් සහ ඉන්දියාප්පක වගේ කනවා නම් කරි එක ටිකක් හිටින්න කන්න ගන්න එතකොට හරිම රසයි බත් වලට ගන්නවා නම් ටිකක් කරි එකේ ඉස්ම ගතිය අඩු කරගන්න දැන් කරි එක ඉදිලා ඇති අපි ලිප ඔෆ් කරලා වහගමු නිවෙනකම් අපි දැන් මේ ටික බෙදා ගනිමු මේ වගේ බෙදා ගන්න මේ ඇඹරැල්ල මාළුව වගේ තමයි අඹ මාළුවත් මම ඒ අඹ මාළුව හදන හැටිත් වීඩියෝ එකක් දාලා තියෙනවා ඔගොල්ලෝ ඒකත් බලන්න මේ ඇඹරැල්ල මාළුව අඹ මාළුව වගේ දෙයක් හදලා කොස් ටිකක් තම්බලා කිරි හොද්දක් හදලා පොල් සම්බෝලයක් හදලා කරෝල කෑල්ලක් තෙල් දාලා ගත්තා නම් මාර රසයි ඔයාලත් ඒ මෙනු එක හදලා බලන්න එක දවසක් හරි එතකොට ඕගොල්ලන් හැමදාම එහෙම හදාගෙන කයි මේ බලන්න මම හදාගත්ත ඇඹරැල්ල මාළුවේ ලස්සන ඉතින් මේ වගේ ලස්සනට රසට කෑම හදාගන්න මගේ චන්දි කුකින් හට් එකත් එක්ක ඕගොල්ලෝ එකතු වෙලා ඉන්න හැම වෙලාවකම දැන් මේ තිරේ වැටෙන වීඩියෝ ක්ලික් කරලා ඔයාලට මගේ පරණ වීඩියෝ බලන්න පුළුවන් මං චන්දි ඔයාලට ලස්සන දවසක්